හොඳයි, එහෙනම් අද අපි අංගුත්තර නිකාය ඒකක නිපාතයේ කොටස් ටික අපි අවසන් කරන්න යෙදුණා. ඊට පස්සේ දුක නිපාතයේ සූත්‍ර කිහිපයක් අපි කතා කරලා 12 ඉඳලා 1 වෙනකන් දහම් ගැටලු කිහිපයකට අපි උත්තර දෙමු. දුක නිපාතය කියලා කියන්නේ කොටස් දෙක බැගින්, කරුණු දෙක බැගින් තියෙන බුද්ධ දේශනාව. එකේ පළවෙනි වර්ගය තමයි වස්සූපනායක වර්ගය. එකේ පළවෙනි, දැන් අතර මේ වගේ සූත්‍රවල විශේෂයෙන් නම් නැහැ. අපි අර නම් සමහර ලාවට සමහර ඒ වගේ ඉදලා තියෙනවා. මොකද අර ඒකක සහ දුක තික නිපාත තුනේම කලාතුරකින් තමයි නමක් ඉදලා තියෙන්නේ. පළවෙනි හැබැයි වජ්ජ සූත්‍රය කියලා ඉදලා තියෙනවා. එතනදී ඒකදී බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා, ඒවම් මෙචුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති ජේතවනි අනාථපිණ්ඩිකස්ස ආරාමේ తත්‍රකව භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු භගවයිතදවෝ ජමහත්. බුදුරන් වහන්සේ සවැත් නුවර වැඩ සිටින කාලේ භික්ෂූන් නම්මතලා මෙන්න මේ විදිහට දේශනා කරනවා. දේමානි භික්කවේ වජ්ජානි කතමානි දේ. මහණෙනි, මේ වැරදි දෙකක් නැත්නම් අපරාධ දෙකක් තියෙනවා. ditta dhammikañca vajjan samparāyikañca vajjan. මේ ජීවිතයේ නැත්නම් ditta dhammīhema ලැබෙන අපරාධ නැත්නම් මේ වැරදි, ඒ වගේම පරලවදී ඇති වැරදි, මෙන්න මේ කාරණා දෙකක් තියෙනවා. මොකද්ද මේ ditta dhammīhema හම්බෙන දේ? එකෙන් මේ ජීවිතේම හම්බෙන දේ ඒ තමයි බික්ස් මහණෙනි, මේ ජීවිතේම යම්කිසි හොරු අල්ලගෙන රජවරු, එකෙන් රජවරු හොරුන්ව වැරදිකාරයව අල්ලගෙන එයාලට මෙන්න මේ විදිහට වද දෙනවා. ඒ තමයි දැන් ඒ කාලේ වද ඇත්තට විශාල භයානක වද දීලා තියෙනවා. මුලින්ම කස වලින් තලනවා, වේවැල් වලින් තලනවා, ඊට පස්සේ අත් කපනවා, කකුල් කපනවා, ඇඟිලි කපනවා, ඊට පස්සේ විවිධ විදිහ මේක ගොඩාක් විග්‍රහ කරලා පෙන්නනවා. ඒ වද පිළිබඳව දුක් දෙනේව ඇඟ කපනවා, විවිධ විදිහට වද දෙනවා. මෙන්න මේ විදිහට වද, කියන්නේ මේ වද හිංසා මේ ලැබෙන්නේ රජවරු වැරදිකාරයන්ව අල්ලගෙන දඬුවම් දෙනකොට මෙන්න මේ විදිහේ වද හිංසා හම්බෙන එක කියනවා. මේ ජීවිතේම ලැබෙන දුක නැත්තම් අපරාධයකට ලැබෙන ප්‍රතිඵලය වැරද්ද නිසා ලැබෙන දේ මේ ජීවිතේ ලැබෙන එක මෙන්න මේක කියලා කියනවා. මෙන්න මේ කාරණාව, මෙන්න මේක යම්කිසි කෙනෙක් දකිනකොට අතර මේ ජීවිතේ මේ කාරණාව දැක්කට පස්සේ යහපත කරන කෙනා, ඒක කියන්නේ හොඳ කැමති කෙනා, වැරදි නැත්නම් දුක විඳින්න අකමැති කෙනා එවැනි වැරදි කරන්නේ නැහැ. මොකද පරලොවදී ලැබෙනදී ඒ තමයි මේ දුක් විපාක, කාය දුෂ්චරිතයේ හේතුවෙන් පරලව දුක් විපාක ලැබෙන, වචී දුෂ්චරිතයෙන්, මනෝ දුෂ්චරිතයෙන් පරලවදී දුක් විපාක ලැබෙන දේවල් තියෙනවා. කාය දුෂ්චරිතේ, වචී දුෂ්චරිතේ, මනෝ දුෂ්චරිතය නිසා පරලවදී දුක් විපාක ලැබෙන දේවල් තියෙනවා. යම්කිසි නුවණ තියෙන අය, නුවණ තියෙන කෙනෙක් මෙන්න මේ කාය දුෂ්චරිතය, වචී මනෝ දුෂ්චරිතය නිසා මරණින් මත්තේ ගිහිල්ලා නිරයේ දුක් විඳින්න වෙනවා කියලා එයාට වැටහෙනකොට, තේරෙනකොට එයා කැමති වෙනවා, අනේ මට මේ එහෙම නිරයේ ගිහිල්ලා දුක් විඳින්න නොලැබෙන්න කුමක්ද කළ යුත්තේ කියලා එයා කාය සුචරිතය, ඒ කියන්නේ පරලොවට ඇති, පරලොව දුකට ඇති බිය දැකලා කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය එයා පුරුදු කරනවා. අන්න එක පුරුදු කරලා එයා හික්මිනවා. මෙන්න මේ ආකාරයට මෙලවදී ලැබෙන වරදත්, පරලවදී ලැබෙන විපාක, මේ මෙලව විතදම් වශයෙන් මෙයාට ලැබෙන තියෙන අපරාධ වලින් ලැබෙන දඬුවමත්, පරලවදී ලැබෙන තියෙන දෙයත්, මේ දෙකම දෙකලා අන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒක දුරු කරනවා නම් දුරු කළ යුතුයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒකට කැමැති වෙන්නට ඕනේ.
මෙලොවදී ලැබෙන අපරාධය තමන්ට තමන් කරා ගන්නැතුව ඉන්නටත්, පරලොවදී ලැබෙන දේ තමන් කරා ගන්නැතුව ඉන්නටත් හික්මෙන්නට ඕන. එහෙනම් ඒ හික්මිනවා කියලා කියන්නෙම කය වචනය මනස පිරිසිදු කර ගැනීම සහ වැරදි වැඩ සම්පූර්ණයෙන් නොකිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ දේශනාව පදාන සූත්‍රය කියලා හැටියටම පැහැදිලි කරනවා. ද්වේමානි භික්කවේ පදානානි දුරබි සම්භවානි ලෝකස්මින් කතමානි දේ මහණෙනි, මේ ලෝකේ තියෙනවා වීරියවල් දෙකක් තියෙනවා. දුෂ්කරව, කියන්නේ දුෂ්කරව කළ යුතු දේවල් දෙකක්, දුෂ්කරව වීරිය කළ යුතු කරුණු දෙකක් මේ ලෝකේ තියෙනවා. අති දුෂ්කර කරුණු දෙකක්. මොකද්ද මේ දෙක? කතමානි දේ යංච ගිහීනං අගාරං අජ්ජහවසතං චීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්ච බේසජ්ජ පරික්ඛාරානු පදානත්තං පදානං. පළවෙනි එක තමයි මේ ගිහි ගෙදර වාසය කරන, ගිහි වාසය කරන අයට මේ සිවුරු පින්ඩපාත සේනාසන ගිලාන පච්ච බෙහෙත් ආදී කොට ඇති දේවල් දන් දීම කියන එක. ඒක කියනවා පළවෙනි දුෂ්කර කාරණාව. ගිහි ගෙදර වාසය කරන අයට මේ සිවුරු ඉලන්පස බෙහෙත් ආදී දේවල් දන් දෙන එක, ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද? තමන්ගේ දේවල් අතහරින එක. ඒක කියනවා දුෂ්කර කරන්න අමාරු දෙයක්, ඒක කරන්න වීරිය කළ යුතු දෙයක්, අමාරුවෙන් අතහරින දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. තමන් සන්තකයේ තියෙන දේවල් අතහරිනවා කියන එක. දෙවෙනි කාරණාව තමයි යංච අගාරස්ම අනගාරියම් පබ්බජිතං සබ්බෝපදීපන් නිසක් ගත්තාය පදාන. දෙවෙනි එක තමයි මේ සියලු කෙලෙස් දුරු කිරීම සඳහා ගිහිගේ අතහැරලා පැවිදි භාවයට පත්වීම. පැවිදි භාවයට පත්වීම කියන මෙන්න නිවන පිණිස ගිහිගේ අතහැරලා මේ පැවිදි වෙලා මේ නිවන පිණිස යම් කිසි වීරියකට යෙදෙනවද, මෙන්න මේක කියනවා අනිත් අපහසු කාරණාව. මේ දෙකෙන් අග්‍රයි, ඒ කියන්නේ අමාරුම දේ කියනවා දුෂ්කරම වීරිය කියනවා මේ ගිහිගේ අතහැරලා පැවිදි භාවයට පත් වෙලා මේ කෙලෙස් දුරු කිරීම සඳහා කරන වීරිය තමයි අග්‍රම කියනවා. එතකොට මේ දුෂ්කරව නැත්නම් කළ යුතු වීරිය දෙකක් තියෙනවා. ඒ කියන්නේ දුෂ්කරව කරන වීරිය දෙකක්, එකක් තමයි මේ ගිහිගේ වාසය කරන ගිහි අයට තමන් සන්තකයේ තියෙන දේවල් අතහැරීම. මෙන්න මේක අනුන් සඳහා යමක් අතහැරීම, නැත්නම් දානය සඳහා සියපස පරිභෝගය සඳහා තමන් සන්තක දේවල් අතහැරීම කියන එක දුෂ්කර වූ කළ යුතු වීරියක්. ඒ වගේම ගිහිගෙන් නික්ම පැවිදි බවට පත් වෙලා මේ කෙලෙස් දුරු කිරීම සඳහා කරන වීරිය, ඒකත් දුෂ්කරව කළ යුතු වීරියක්. මේ දෙකෙන් අග්‍රයි, නැත්නම් මේ දෙකෙන් අමාරුම වීරිය ගිහිගේ අතහැරලා පැවිදි වෙලා කෙලෙස් එක්ක කරන වීරිය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතන මේ දේශනා තුළ හරිය ලස්සන කාරණා හම්බ වෙනවා. මේ පොඩි පොඩි කාරණා විග්‍රහ කරන තැනදී මොකද දැන් සමහර අය දාන ආදී දේවල් දෙනවා තමන්ට දෙන්න, ඒ කියන්නේ සමාජයේ පිළිගැනීමක් තියෙන නිසා. අර සමහර වෙලාවට විවිධ දේවල් වලට අහු වෙන නිසා, නැත්නම් පරම්පරාවෙන් ආව නිසා විවිධ ආකාරයට දෙනවා. ඇත්තටම මේ අතහැරලා දෙන එකක් නෙමෙයි. ඉතින් අතහැරලා යම් කිසි කෙනෙකුට එහෙම දෙන්න පුළුවන් නම් ඒක සතුටු වෙන්න ඕන කාරණාව. මේ වීරියකින් කළ යුතු දෙයක් මේ කරන්නේ. ඊළඟට දෙවැනි එකේදී පැහැදිලි කරනවා තපනීය සූත්‍රයේ දේමානි භික්කමේ ධම්මා තපනීය කතමේදී ඉද භික්කවේකසං කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචරිතං වති දුච්චරිතං කතං හෝති අකතං හෝති වති දුච්චරිතං මනෝ දුච්චරිතං කතං හෝති අකතං හෝති මනෝ සුචරිතං. ඔන්න බලන්න හරි ලස්සනයි මේ කාරණා. පසුතැවීම ගැන, සිත්තැවල ඇතිවීම ගැනයි මේ කියන්නේ. සිත්තැවල ඇතිවෙනවා කරුණු දෙකකට. ඒ මොකද්ද දෙක?
මහණෙනි එකෙක් ඉන්නවා මේ කාය දුෂ්චරිතය කරනවා, වචී කාය සුචරිතය කරන්නේ, වචී දුෂ්චරිතය කරනවා වචී සුචරිතය කරන්නේ, මනෝ දුෂ්චරිතය කරනවා මනෝ සුචරිතය කරන්නේ. අන්‍යා පසුතැවෙනවා මොකක්ද ඒ කාරණා දෙක. මම කාය සුචරිතය කරේ නෑනේ කියලා පසුතැවෙනවා, මං කාය දුෂ්චරිතය කරානේ කියලා පසුතැවෙනවා. අන්න පසුතැවෙන දෙක. දැන් බලන්න එකද සමාජයේ ඕන තරම් දක්නට ලැබෙනවා. වැරදි වැඩ කරනමින් ඉන්න කෙනා අනේ මම මේ වැරද්ද කරානි කියලා දුක් වෙනවා. අනේ මට මේ වගේ දේවල් කරගන්න බැරි වුණානි කියලා ඒ දුක් වෙනවා. වචී සුචරිතය නොකරපු නිසා දුක් වෙනවා, වචී දුෂ්චරිතය කරපු නිසා තැවෙනවා. මනෝ සුචරිතය නොකරපු නිසා දුක් වෙනවා, මනෝ සුචරිතය මනෝ දුෂ්චරිතය කරපු නිසා පසුතැවෙනවා. එතකොට මේ දෙකම සන්තාපයක් පසුතැවීමක්. ඒක තපනීය සූත්‍රයේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. අතපනීය සූත්‍රයේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා, ද්වේමේ භික්කවේ ධම්මා අතපනීය කතමේ ද්වේ ඉද භික්කවේ ඒකච්චස්ස කාය සුචරිතං කතං හෝති අකතං හෝති කාය දුස්චරිතං වචී දුස්චරිතං කතං හෝති අකතං හෝති වචී දුස්චරිතං මනෝ සුචරිතං කතං හෝති අකතං හෝති මනෝ දුස්චරිතං. යම් කිසි කෙනෙක් ඉන්නවා කාය දුස්චරිතේ කරන්නේ, කාය සුචරිතේ කරනවා, වචී දුස්චරිතේ කරන්නේ, වචී සුචරිතේ කරනවා, මනෝ දුස්චරිතේ කරන්නේ, මනෝ සුචරිතේ කරනවා. යා තැවෙන්නේ නැති සතුටු වෙන කරුණු දෙකක් තියෙනවා කියනවා. ඒ මොකද්ද? මම කාය දුස්චරිතේ කරේ නැහැ කියලා එයාට සතුටක් තැවීමක් නැහැ. මම කාය සුචරිතයයි කරේ කියලා සතුටක් මිසක් තැවීමක් නැහැ. මං වචී දුස්චරිතය කරේ නැහැ කියලා පසුතැවිල්ලක් නැහැ. මොකද එයා කරලා නැහැ, සතුටක් තියෙන. මම වචී සුචරිතය කරා කියලා සතුටක් තියෙන්නේ පසුතැවිල්ලක් නෙමෙයි. මම මනෝ දුස්චරිතය කරේ නැහැ කියලා එයාට කරපු බවට පසුතැවීමක් නැහැ. මම මනෝ සුචරිතය කරා කියලා සුචරිතය නොකර බවට පසුතැවීමක් නෑ, සතුටක් එයාට තියෙන්නේ. මෙන්න මේක කියනවා පසු නොතැවෙන කාරණා. එයාට තමයි පසු නොතැවීම තියෙන්නේ. අනිත් හැම අනිත් කෙනාට පසුතැවීමක් තියෙන්නේ. ඊළඟ දේශනාවේ තියෙන්නේ උපඤ්ඤාත සූත්‍රය. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒකෙදී ලස්සන කාරණාවක්. මෙන්න මේක අපට ප්‍රායෝගිකවත් හොඳට හිතන්න ඕන කාරණාවක්. දින්නාහම් භික්කවේ ධම්මානං උපඤ්ඤාසින්, ඒ කියන්නේ මම මෙන්න මේ ධර්මයන් දෙදෙනෙක්ගේ ගුණයන්, ඒ කියන්නේ ඒකේ වැදගත්කමක් දකිනවා කියනවා. ඒක මම විභුක්ති වෙන්න කියනවා. මොකද යාච අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු යාච අපටි වානිනා පධානස්මි. කුසල ධර්මයන් තුල සතුටු වීමක් නැහැ. ඒ කියන්නේ එතන විග්‍රහ කරන්නේ කුසල ධර්මයන් ලැබිච්චදී ඇති කියලා සතුටු වීමක් නැහැ කියන එක. ඒක පළවෙනි එක. ඊළඟ කාරණාව තමයි මේ කෙලෙස් දානක ප්‍රදාන් වීරිය සඳහා පසුබසින ගතියක් නැහැ. නොපසුබැසීමක්, කියන්නේ පසුබසින ගතියක් නැහැ. වීරිය කිරීම සඳහා පසුබසින ගතියක් නැති බවත් ලැබිච්ච කුසල ධර්මයේ තුලින් සන්තෘෂ්ටියක් නොවන බවත් මෙන්න මේ කාරණාවල ගුණයක්. ඒ කියන්නේ ඒකේ ඒ විදිහට තමන් දැකීම තුළ වැදගත්කමක් ආනිසංසයක් ගුණයක් දකිනවා කියන බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට මේ වීරිය නැත්නම් පදං වීරිය කෙලස්තාවන වීරියට පසුබස්නා බවක් නැති වුණාට පස්සේ එයා මෙන්න මෙහෙම වීරිය කරනවා. ඒ කියන්නේ ඉවර කළා නේ වීරිය, දැන් තව ඉදිරියට තියෙන බවම යට හම්බෙන්නේ. කොයි වෙලේකවත් වීරිය නොකර ඉඳියමක් නේ මේක. ඒකට ආරාධ්‍ය වීරිය කියලා විග්‍රහ කරන්නේ. එයා මෙහිම වීරිය කරනවා තමන්ගේ නහර, ඒ වගේම මස් ඒ වියලේවා ඉතිරි වෙනවා නම් මේ නහර ඇට ඉතිරි වේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂ පරාක්‍රමයෙන් මම යමක් ලබලා මිසක් මේ නැගිටින් නෑ කියලා මෙන්න මේ විදිහේ වීරියකට යමු වෙන්න කියනවා. මෙහෙම වීරියකට යමුනාට පස්සේ අර ලැබපු කුසල ධර්මයන් ඔස්සේ සතුටු වීමක් නැත්තම්
එය ඇති බව ගැනීමකට යන්නේ නැතුව අන්න අප්‍රමාදීව මේ නිවීම සඳහා යමු වෙනවා. මේකට ගන්න පුළුවන් තව ලස්සන සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ පහේ මට මතක හැටියට නන්දිය සූත්‍රය වගේ. එතන ලස්සනට පැහැදිලි කරනවා සෝතාපන්න කෙනා එක්ක විග්‍රහ කරගෙන යන්නේ බුද්ධ අවිච්ඡප්පසාදී ධම්මේ සංඝ අවිච්ඡප්පසාදී අරිය කාන්ත සීලේ. මෙන්න මේ විදිහට යමෙක් සතුටු වුණාට පස්සේ, ඒ කියන්නේ තමන්ට ලැබුණ දේ තුලින් තෘප්තියකට නැත්නම් සතුටකටපත් වෙනවා. එතනින් එහා වීරියක් කරන්න යා යොමු වෙන සම්භාවිතාවේ හතට වීමත් එක්ක, එයිද මේක හොඳයි දැන් ඇතිනේ, අන්න ප්‍රමාද විහාරී කියනවා. ඒකයි ආත්ම හතක් දක්වා යන්නේ. ප්‍රමාද විහාරී සතුටු වෙනවා එතනින්. සතුටු වෙන නිසා එතන මට වචන ඔක්කොම ටික මතක නැහැ, පැහැදිලි කරනවා යාට සමාධියට යොමු වීම නැති බව, අලුතින් දහම් කාරණා වැටහෙන බව අඩු බව, මේ ගොඩාක් කරුණු පැහැදිලි කරනවා. එයා ප්‍රමාද විහාරී කියනවා. ඒ සතුට නොවන කෙනා අප්‍රමාද විහාරී. යා තවත් වීරිය කරන්න යොමු වෙනවා. අනාථ පින්ඩික සිටුමාගේ කතාව බැලුවොත් අවසාන වෙලේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇවිදලා අර වගේ දහම් විවරණයක් කරනකොට අනේ අපට ඔවා ඇහුන්නේ නැණි කියන තරමට බුදුරයන් වහන්සේව අවුරුදු කීයක් ළඟින් උපස්ථාන කරමින් ඇසුරු කරාද, සංඝයා කොච්චර කාලයක් ළඟින් උපස්ථාන කරමින් ඇසුරු කරාද, නමුත් එවැනි දෙයක් ඇහුන්නේ කියන තරමටම අනාථපිණ්ඩික සිටුමා කිව්වා. ඇයි ඒකට හේතුව? ඒ වෙන පැත්තකටම යමු වෙලා, ඒ ලැබපු දෙයින් සතුටු වුණා, එතනින් එහා දෙයකට යමුන්නේ නැහැ. අන්න ඒ නිසා එහෙම සතුටු වීමක් තියෙනවා. හැබැයි ඒක යාගේ තියෙන ස්වභාවයත් එක්ක, වීරිය සිහිය නුවණ ස්වභාවයත් එක්ක. එහෙම කෙනා වුණාට දැන් ලෝකයට සාපේක්ෂව ප්‍රමාදී වාසය කරන කෙනෙක් නෙමෙයි, ධම්මකට සාපේක්ෂව ප්‍රමාදී වාසය කරන කෙනෙක්. ඒ කියන්නේ මාර්ගයේ ඉන්න අය ප්‍රමාද සහ අප්‍රමාද වශයෙන් කොටස් කරනකොට එතනදී ආ ප්‍රමාද විහාරී කෙනෙක් ලෝකේ එක්ක වාසය කරනකොට එතන ප්‍රමාද විහාරී කෙනෙක් නෙමෙයි. එතකොට එහෙනම් ලැබිච්ච දේ තුලින් සතුෂ්ටියක් පත්වීම තුල ප්‍රමාද විහාරයක් තියෙනවා. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන සතුෂ්ටියකට පත් නොවීම ගුණයක් වෙනවා. ඒ කියන්නේ Tamanට ප්‍රතිඵලදායී දෙයක් බවට පත් වෙන දෙයක්. ඒ සතුරකටපත් නොවීම නිසා තව ඉදිරියට යමු වෙන වීරිය පදන් වීරියකට යමු වෙනවා. බුදුරණහන්සේ පැහැදිලි කරන තුම්මේ චේපි බික්කවේ නුබලාත් මහණෙනි, මේ විදිහට පසු නොබසින වීරියක් ඇති කරගන්න මේ තමන්ගේ ලේ මස් ලේ වියලේවා සම නහර ඉතුරු වේවා කියලා මෙන්න මේ විදිහට පුරිෂ ශක්තියෙන් පුරිෂ පරාක්‍රමයෙන් යුක්තව මේ වීරියකට යමු වෙන්න. අන්න එතකොට මේ අරහත් වෙනතන් ditu dhammeva sayan abhinnya satti kattwa upasampajjya viharati, මේ විදියට නිවීම සාන්තව නිවීම ඇති කරගෙන වාසය කරන්න පුළුවන්. තස්මාතිය වික්ක වේවාං සික්කේ දබ්බං, ඒ නිසා මාණින් නුඹලා මෙහිම හික්මිය යුතුයි. ඒ තමයි මෙන්න මේ විදිහේ වීරිය කරන්න ඕනේ කියලා නුඹලා හික්මෙන්ද කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එහෙම හික්මුනොත් මේ නිවීම කරා යොමු වෙන්න පුළුවන්. මෙතන ප්‍රායෝගික හුරු කරන තැනදී විශාල වැදගත් දෙයක්, ලැබිච්ච දේ තුලින් සතුටකටපත් නොවීම සහ කිසි වෙලාවක අත් නොහැර වීරිය අත් නොහැරීම. දැන් අපි හැමෝම කැමති දෙයක් තියෙනවා මොනවා හරි ලැබෙනකොට සතුටු වෙන්න. කොහොමත් මූලාරම්භයේදී සතුටු වීම නැත්නම් ලැබෙනවා කියලා ගැනීමම මුලාවක්. මුලින්ම අපට යමක් ලැබුණා නම් ලැබුණේ මට සක්කාය දිට්ඨිය එක මට ලැබෙන අත්දැකීම. ඒක කොහොමත් වැරදි. මේ මාර්ගයට යන තැනදී කුසල ධර්මයන්ගේ සතුටු වීම නැත්නම් තමන්ට ලැබෙච්ච දේ ඔස්සේ සතුටු වීමත් මාර්ගයේ ඉදිරියටත් ප්‍රමාදයක් බව බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා නම් නිවීම දක්වා යන ප්‍රතිපදාවේදී ලැබිච්ච දෙයක් ඔස්සේ අපි උදම් වනනවා නම් ලැබිච්ච දෙයක් ඔස්සේ අපි තෘප්තියකටපත් වෙනවා නම් ඒ කෙනාට ලෝකයේ තුල මොනවා කියන්නද? මාර්ගයේදීත් ඒක
ප්‍රමාදයකට හේතුවක් නම් මේ ලෝකයේ තුල අපට යමක් හම්බෙච්ච තැනදී අපි ඒකෙන් සතුටු වෙවි වාසය කරනවා නම් එතනින් එහා දෙයකට යමු වෙන්න බෑ. එතකොට එතනින් එහා දේ මොකද්ද? ලෝකෝත්තර මාර්ගයට යමු වෙන්නට. එහෙනම් අපට මූලිකව භාවනාවක් කරන තැනදී අපට යමක් ලැබෙනවා. ඒකෙන් අපි තෘප්තියක් වෙලා නැතර වුණා නම් ලෝකෝත්තර මාර්ගයට යමු වෙන්න එයාට කොහොමත් හම්බෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර මාර්ගයට යමු වෙච්ච කෙනා තමන් ලැබිච්ච දේ සතුට වෙනවා නම් විමුක්තිය සඳහා ප්‍රමාද විහාරී කියනවා. එහෙනම් ඉතින් මෙහාගෙන කවර කතාවද? ඒ නිසා හොඳට ප්‍රායෝගික හුරු කරන තැනදී අපි කිසි දෙයකින් සතුටු වීමක් නැත්තම් ඒකෙන් තෘප්තියක්පත් වීමකට යමු වෙනවනම් ප්‍රමාදයක් බව තේරුම් ගන්න ඕනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල හැම වෙලෙම තමන් තෘප්තියකටපත් වෙන දෙයක් එහා ගියපු දෙයක් මුලින් අපි හිතමු අපිට ලැබෙන දේ සතුට වෙනවා කියන කාරණා අපි භෞතික දේ තුලින් අපි දකිනවා. ඒක මූලික ප්‍රතිපදාවනේ. දැන් මේ භාවනා කරගෙන ඉහිකෙදී මේ කියන්නේ. ඒකයි අපි මේ කියන පරියාය ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ. නැත්තම් සන්තුෂ්ටි භාවය මේ මහපුරුෂ ලක්ෂණයක කාරණාවක් එක පැහැදිලි කරනවා. ලාලදේ සතුට වෙන්නේ. එතකොට ඒක අපේ මූලික ප්‍රතිපදාව. හැබැයි මේ කුසල් ධර්ම මාර්ගයේ හුරු කරගෙන නැති ලැබෙච්චදී සතුට වෙනවා නම් ඒ කුසල ධර්මයේ එතනින් එහා වෘද්ධියකට එයා වීර්ය කරන්නේ නැහැ. එතකොට ඒ සූත්‍රය ඒ විදිහට පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රය පැහැදිලි කරනවා සංගෝජනීය සූත්‍රයේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දේමේ වික්කවේ ධම්මා කතමේදී යාච සංගෝජනීයේසු ධම්මේසු ආසාදානු පස්සිතා යාච සංගෝජනීයේසු ධම්මේසු නිබ්බිදානු පස්සිතා. ඒ තමයි මේ සංයෝජනීය ධර්මය කියලා කියන්නේ එකතු වෙන ධර්මයක්. නැත්නම් මේ සංයෝජනීය ධර්මයන්ට ආස්වාදය අනුව දැකීම එක කාරණාවක්. නිබ්බිදාව නැත්නම් නිබ්බිදාව ඇති වෙන්නේ ආදීනව හම්බෙනකොට නිබ්බිදාව අනුව දැකීම දෙවෙනි කාරණාව. සංයෝජනීයස භික්ඛවේ ධම්මේසු ආසාදාන පසිනව විහෙරන්තං රාගං නප්පජහති දෝසං නප්පජහති මෝහං නප්පජහති. රාගං අපහාය දෝසං අපහාය මෝහං අපහාය න පරිමුච්චති ජාතිය ජරාය මරණේන සෝකේ පරදේ දුක්ඛේ දොමනසේ උපායාසේන පරිමුච්චති දුක්ඛස්මින් වදාමි. මේ සංගෝජනීය ධර්ම නැත්නම් මේ සකස් වෙන එකතු වෙන මෙන්න මේ ධර්මයන් හි සත්‍ය දකිනකොට දැන් ඇත්තටම සංගෝජනීය අපි දන්නවා ඇස රූපයට සංගෝජනයක් වෙන්නේ චන්දරාගයත් එක්ක. කන ශබ්දී සංගෝජනීය චන්දරාගයත් එක්ක. නාසයේ ගන්ධයේ සංයෝජන චන්දරාගයත් එක්ක. දිව රසයේ සංයෝජන චන්දරාගයත් එක්ක. කය පහස සංයෝජන චන්දරාගයත් එක්ක. මන ධම්ම සංයෝජන චන්දරාගයත් එක්ක. මෙන්න මෙහි ආස්වාදය අනුව දකිමින් වාසය කරනවා නම් මොකද වෙන්නේ? රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මේ වගේ නිදහස් වීමක් නැහැ. රාගයෙන් නිදහස් නෑ, ද්වේෂයෙන් නිදහස් නෑ, මෝහයෙන් නිදහස් නෑ. සංයෝජනීයස වික්ඛවේ ධම්මේස නිබ්බිදානපස්සී විහරන්තං රාගං පජහති දෝසං පජහති මෝහං පජහති. රාගං පහාය දෝසං පහාය මෝහං පහාය පරිමුච්ඡති ජාතියා ජරාය මරණේන ශෝකේ පරිදේ දුක්ඛේ දොමනස උපායාසේ පරිමුච්ඡanti වදාමි. යම් කිසි කෙනෙක් මේ සංයෝජනීය ධර්මයන් කෙරෙහි නිබ්බිදාව කියලා කියන්නේ ඇතරම සත්‍ය දකින්න තැනදී යථාභූත ඥානය ඇති තැනදී තමයි මේ නිබ්බිදාව කියන එක හටගන්නේ. මෙන්න මේ නිබ්බිදාව ඇති වෙනවා නම් සංයෝජනීය ධර්මයන් කෙරෙහි ඇස රූපය සංයෝජනීය වෙනවා, චන්දරාගය එක්ක කන ශබ්දයේ සංයෝජනීය වෙනවා, චන්දරාගය එක්ක සතිපට්ඨාන සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා ඒක. ඒ වගේම කොටිද සූත්‍රය පැහැදිලි කරනවා මෙන්න මේ සංයෝජනීය වෙන ධර්මයන්ගේ නිබ්බිදාව. දැන් ආස්වාදිය දකිනකොට ලැබිච්ච දේ තුල නිවැරදියි හොඳයි කියලා හතුට වෙන එක ආස්වාදේ. නිබ්බිදාව කියන්නේ නිබ්බිදාව ඇති වෙන්නේ දැන් නිබ්බිදාව කරන අපිට කලකිරෙන බවනි හම්බ වෙන්නේ. හැබැයි කලකිරෙන බව යතහා භූත ඥානියත් එක්කයි නිබ්බිදාව කතා කරන්නේ. යතහා භූත ඥානියෙක් නිබ්බිදාව කතා කරනකොට මේ සංයෝජනීය වෙන ධර්මයන්ගේ සංයෝජනත්වයේ දකින තැනදී නිබ්බිදාව ඇති වෙන්නේ. එහෙම නැත්නම් නිබ්බිදාව තියෙන්නේ අන්න එතකොට රාග ද්වේෂ මෝහ දිරු වෙනවා. මේක ඇත්තටම තේරුම් ගන්න තව ලස්සන කාරණාවක්ම දේශනාවක ඊයේ සාකච්ඡා කරන්න ලැබුණා. දැන් අපි දන්නව නේද පුතඥයා විත රාගී විත දෝෂී කියලා විග්‍රහ කරනවා පුතඥන කෙනා.
නමුත් විත මොහි කියන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා කතා කරනකොට රහතන් වහන්සේ රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය විත රාග විච දෝස විත මෝහ කතා කරනවා. එතකොට මෙතනදී එහෙනම් අපි මෝහයේ පැත්තකින් තියලා කතා කරොත් මේ දෙන්නගෙම විත රාග විච දෝසි බව කොහොමද තේරුම් ගන්නෙ? ඇතර මෙතන තේරුම් ගැනීම දෙකක්. විත මෝහි බව සමග විත රාග විච දෝසි තේරුම් ගැනීමත් මෝහි බව සමග විතරාගී විත දෝෂි තේරුම් ගැනීම දෙකක්. රාග නැති බව, ද්වේෂ නැති බව ඇති පුජ්‍යලයා තමයි විතරාගී විත දෝෂි කෙනා. බුදුරන් වහන්සේගේ ශාසනයෙන් පිට අපගේ බෝධිසත්වය පවා අරක සුනිෂ්ට ශාස්ත්‍රය වෙලා ඉන්න කාලේ රාගය නැති, ද්වේෂය නැති කෙනෙක් හම්බ වුණා. ඒ තමයි විතරාගී විත දෝෂි කෙනෙක් හිටියා. හේ බුදුරන් වහන්සේ පෙන්නව විත මොහිකමත් එක්ක රාගේ නැති, ద్వේසේ නැති කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතන තියෙන්නේ මොකද්ද? විත මොහි බවදී හම්බ වෙන්නේ මම කියලා ගැනීමේ තියෙන වැරද්ද. වැරද්ද හම්බෙච්ච තැනදී රාගේ, ద్వේසේ නොයදෙනවා. රාග, ద్వේස නැති කෙනෙක් නෙමෙයි. රාග, ద్వේසය නොලැබීමක් තියෙන්නේ. රාග, ద్వේස ලැබෙනවා නේද? ඉන්න කෙනෙකුට රාගදේශ නොලැබෙත් තියෙනවා. එතකොට බුදුරන් වහන්සේගේ ශාසනයෙන් පිට නැත්තන් නිවීමටපත් නොවිච්ච කෙනාටත් විතරාගී විත දෝෂී. හැබැයි විතරාගී විත දෝෂී ඇති බව කෙනෙක් ඉන්නවා. Tamanට රාග නැති, දේශ නැති බව. විත මොහි බව එක කතා කරනකොට මොහේ කියලා කියන්නේ මම කියලා ගත්ත දේ තුල වැරද්ද. ආත්ම දෘෂ්ටියේ වැරද්ද, මම කියලා නොයදෙන ගතිය. එහෙනම් විරාගී බව ඇති කෙනෙක් නෙවෙයි හම්බ වෙන්නේ. විත මොහි භවයක මම නොයදෙන නිසා රාගයක් යෙදෙන්නේ, ද්වේෂයක් යෙදෙන්නේ. ඒ නිසා විත රාගී, විත දෝෂී, විත මොහි කියනවා. එහෙනම් ලෝකපරියායෙන් අපි කතා කරන විත රාගී, විත දෝෂී කියන පුජ්‍යලත්වය සහ රහතන් වහන්සේගේ විතරාගී විච දෝසි විත මොහි කියන අතර වෙනසක් තියෙනවා. ඒක ටිකක් කල්පනා කරලා බලන්න ඒක තේරුම් ගන්න. ලෝකයේදී රාග ద్వේෂ නැති කෙනා ඉන්නවා. බුදුරන් වහන්සේ ප්‍රතිපදාවේදී නැති කෙනා නෙමෙයි. මොහේ කියන්නේම මොහි දරුවීම කියන්නේම ඇති බව ගත්ත දේ වැරද්ද. ඉතින් ඇති බව ගත්ත දේ වැරද්ද නම් රාග ద్వේෂ නැති කෙනෙක් හදාව යෙදෙන්නෙම නෑ. ඊළඟ මම ඒක මේ පැහැදිලි කරේ මේ සංයෝජනීය ධර්මයේ කියන කාරණාවත් එක්ක. එතකොට සංයෝජනීය ධර්මය නැත්තම් සකස් වෙන මේ සංයෝජන වෙන දේවල් ආස්වාද දකිමින් වාසය කරනකොට එතන ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි එක නිබ්බිදාව දකීමෙන් වාසය කරන්න කියන මෙන්න මේ කාරණා දෙක තමයි විග්‍රහ කරන්නේ. ආස්වාදී දකිනකොට රාග ද්වේෂම වැඩෙන බවත් ආදීන වෙනත නිබ්බිදා වාසයෙන් දකිනකොට මෙය දුර්විලා අරහත්ත්වයට පත් වෙන බව විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟ දේශනාව කන්න සූත්‍රය. ඒ තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දේමානි භික්කවේ ධම්මා කන්හා. කන්න කියන්නේ කලුවත වැරදි කියන අදහසත් එක්ක දෙන්නේ. කතමේදී මොකද්ද කලු නැත්තම් වැරදි දෙයි? අහිරි කංච අනුප තප්පංච. ලැජ්ජා නැති බව, බය නැති බව, අකුසලයට පවට ලැජ්ජා නැති බවත් පවට බය නැති බවත් එකට විග්‍රහ කරනවා. කළු දේවල්, වැරදි දේවල්. ඉමේ කෝ භික්කවේ ද්වේ ධම්ම කණ්හාති. මෙන්න මේ කළු දේවල්, වැරදි දේවල් කියනවා. ලැජ්ජා, බය නැතිකම. ද්වේමේ භික්කවේ ධම්මා සුක්ඛා. සුදු දේවල්, හොඳ දේවල්. කතමේදී හිරීච ඔත්තප්පංච. ලැජ්ජා, බය කියන දෙක. පවට ලැජ්ජාව සහ බය. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා දේමේ භික්කවේ සුක්ඛා ධම්මා ලෝකේ පාලෙන්ති. මේ ලෝකේ පාලනය කරනවා කියන්නේ සුදු දේවල් වලින්. ලෝකේ පාලනය කරනවා කියන්නේ දැන් එතන විග්‍රහ කරන්නේ රටක රජෙක් පාලනයට අවශ්‍යයි. නිවැරදිව රටක රජෙක් පාලනය කරන්න අවශ්‍ය මේ වැරදි කියන්නේ හරි ප්‍රතිපත්තියකට යමක් කරගෙන යන්නනේ. වැරදි වංචා අතහැරලා හරි ප්‍රතිපත්තියක් එක්ක යම් කිසි වැඩපිළිවෙලක් කරගෙන යම තමයි රජෙක්
පාලනයකට යොමු වෙන්නේ. අර අග්ගඤ්ඤ සූත්‍රයෙමත් මේ ශාස්ත්‍රීය ගොඩනැගිච්ච හැටි විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් රජෙක් අවශ්‍ය වෙන්නේ නිවැරදි විදිහට පාලනයකට. අන්නේ පාලකෙක් හැටියට නැත්නම් පාලනය කරන්නේ හැටියට ලෝකේ ධර්ම දෙකක් තියෙනවා, මේ සුදු දෙක. ඒ තමයි හිරි ඔත්තප්ප. හිරි ඔත්තප්ප කියන දෙක තියෙනවා නම් ආයේ පාලකෙක් ඕනේ, පාලනයක් වෙනවා. පවට ලැජ්ජා බය ওই දෙක තියෙනවා නම් ආයේ පාලකෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? වැරදි දේ කරන්නේ සියලු දේවල් නිවැරදිව සිදු වෙනවා. මේ දෙකට කියනවා පාලනය කරනවා, ලෝකයේ පාලනය කරනවා. මේ දෙක නැති වුණොත් ඉමේකෝ බික්කවේ දේ සුක්ඛා ධම්මා ලෝකේ න පාලිය. මේ දෙකෙන් මේ ලෝකයේ පාලනය නොවුනොත් මොකද වෙන්නේ? අන්න ඒ කෙනා දැන් මෙහෙම පැනවීමක් නැහැ. නයිදං පඤ්ඤායත මේ අම්මද, මේ මගේ අම්මා, ඒ වගේම මේ මගේ සුළු අම්මා, මේ මගේ බිරිඳ, මේ මගේ නැගණිය, මේ විදිහේ පැනවීමක් යෙදෙන්නේ නැහැ කියනවා. ඒ පවට ලැජ්ජා බය නැහැ. ඒ වගේම මේ සත්තු, මේ එළුවෝ, මේ කුකුලෝ, මේ ඌරු මෙන්න මේ විදිහේ ඒ සත්තුන්ගේ ප්‍රාණඝාත බිඳීමට නැත්නම් සත්වයන් විනාශ කිරීමට යොමු වෙනවා කියනවා. ඒ කුමක් නැති වුණොත්ද? ඒ පාලනය වන හිරියොතප්ප දෙක නැති වුණොත්. මේ හිරියොතප් යස්මාචකෝ භික්කවේ ඉමේ ද්වේ සුක්ඛා ධම්මා ලෝකේ පාලෙන්ති. මෙන්න මේ හිරියොතප් දෙකෙන් පාලනය වෙනවා නම් තස්මා පඤ්ඤායති. අන්න එතන අම්මා තාත්තා නැත්නම් මේ තමන්ගේ ඥාතියා, මේ භාර්යාව, මේ ගරුකල යුතු මෙන්න මේ සියල්ලක්ම පැන වෙනවා. එහෙනම් බලන්න බුදුරන් වහන්සේ මේ කරපු විග්‍රහය ලෝකයේ පාලනයක් කරන දේ හිරියොතප් දෙක බව ලස්සනට පැහැදිලි වෙනවා. අලුතෙන් නීතිය ඕනේ. හිරියොතප් දෙක තියෙනවා නම් ලෝකේ පාලනය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ වග්ගයේ දුක්ඛ නිපාතේ වස්සුපනායක වර්ගයේ අවසාන සූත්‍රය පැහැදිලි කරනවා. ඒ තමයි වස්සුපනායක සූත්‍රය. දේමේ භික්කවේ වස්සුපනායකා කතමේ දේ මහණෙනි, වස් එළඹෙන කරුණු දෙකක්, ඒ කියන්නේ දෙවිධයක් තියෙනවා වස් එළඹෙන. පුරිමිකාච පුරිමකාච පච්චිමිකාච. ඒ තමයි පෙරවස් සහ පසුවස්. පෙරවස් කියන්නේ කලින් වස් එළඹීම. පසුවස් කියන්නේ පසුව වස් එළඹීම. පෙරවස් පටන් ගන්නවා ඇසල පොයෙන් පහවදා. පසුවස් පසන් ගන්නවා නිකිනි පොයට පහවදා. අන්න එකට කියනවා පෙරවස් සහ පසුවස්. එතකොට මේ දෙක බැගින් අදාළ බුදුරජාණන් වහන්සේගේ දුක නිපාතේ වස්සුපනායක වග්ගයේ තමයි ඒ ටික පැහැදිලි කරන්න යෙදුනේ. ඉතින් මේ දුක නිපාතේ තුල අර කරුණු විග්‍රහ කරගෙන යන තැනදී ලස්සන කාරණා ගොඩක්, පුංචි පුංචි කාරණා ගොඩාක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ මං හිතන්නේ පටන් ගන්න දවසේ මම පැහැදිලි කරා. දැන් අපි සාමාන්‍යයෙන් අපි අතින් කතා කරනකොට හිස් වචන කතා වෙනවනේ. බුදුරජාණන් වහන්සේගේ බුදුමමින් හිස් දෙයක් කතා වෙන්නේ. දැන් අද මම මෙතෙන්ට ඇවිදලා ධර්ම දේශනාවට සූදානම් වෙලා මේ ධර්මයේ කියනවනේ. දැන් අපි හිතමු අපි පැත්තකින් අපි වාහනේ යනකොට නැත්නම් වෙන කොහේ හරිනකොට අපි කතා කරනවනේ නේද? ඒ හැම එකම ධර්මයේ නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ වදාළ බුදුරජාණන් වහන්සේ අපි හිතමු ධම්සභා මණ්ඩපයකට ගිහිල්ලා භික්ෂූන්ට ධර්ම දේශනා කරන දේට අමතරව යම් විදිහක කතාවක් ජීවිතයේ දෙනවද? ඒ සියල්ලම ධර්මය. අන්න එකයි වෙනස. දැන් අපි මෙතෙන්ද ධර්මාසනෙට ඇවිදිලා කතා කරන දේ ධර්මය. නමුත් අපි හැම වෙලෙම යන තැන ධර්මයේ විතරක්ම නෙමෙයි යම් යම් දේවල් කතා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ හිම එකක් නැහැ. ධම්සභා මණ්ඩපයේදී ධර්මයමයි. යම් වචනයක් කතා වුණා ඒ සියල්ලක්ම ධර්මයක් එක්ක. අන්නේ දේවල් තමයි මේ දේශනා තුළ තියෙන්නේ. දැන් අපි හිතමු යණේන ගම මොකක් හරි කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවා. කොහේ හරි ඉන්නකොට ඒකට උත්තරයක් දෙනවා. ඒ උත්තරේ මෙන්න මේ ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා තමයි මේ තැන් තැන් වල තියෙන මේ එකේ කරුණ තියෙන්නේ. දැන් වස් කියන්නේ මොකද්ද කියලා කවුරු හරි අහන්න ඇති. එතකොට වස් දෙකක් කොටස් දෙකකට තියෙනවා. පෙර වස් පසු වස්. ඉතින් මෙන්න මේ කාරණා ටික අර ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ඉදිරිපත් කරපු දේ තමයි මේ තියෙන්නේ.
ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ මේ බුද්ධ වචනේ ශ්‍රද්ධා පාදක කරගෙන තේරුම් ගන්න. එතකොට අපිට ඇත්තටම ඔය දැන් අද කාලේ තියෙනවා පුංචි ප්‍රශ්නයක්. ඒ තමයි මේ සමහර අය කියනවා මේ ඒවම් මේ සුතං කියලා කියන එක කොහොමද පිළිගන්නේ කියලා. ඒ අදහස තියෙන කෙනෙකුට ධර්මය අහලකටවත් එන්න බෑ නේද? දැන් පොඩ්ඩක් අපි හිතලා බැලුවොත් ඒවම් මේ සුතං කියන මං විසින් ඇහුවා කියලා ඉතින් දැන් කියන්නේ අනුන් අහපු දෙයක් අපි කොහොමද පිළිගන්නේ? කියන්නේ ආලන් ස්වාමීන් වහන්සේට වරදින්න පුළුවන්. අපි මේක කොහොමද හරි කියලා ගන්නෙ? එතකොට ඒ අදහසට යන්නේ දැන් යමක් කියනවා නම් ඒ කියන දේ තුල ඊට වඩා දෙයක් හම්බ වෙලා. ඒක හම්බ වෙලා තියෙන අර ඒවම් මෙචුතන් කියපුව වැරදි. එතකොට ඒ කාරණා වැරදි දැන් කියපු දේ හරි. පොඩ්ඩක් පුංචි මොලයක් තියෙනවා නම් ලොකු මොලයක් ඕනේ. පුංචි මොලයක් තියෙනවා නම් ඉස්සල්ලාම අපි හිතමු දැන් කවුරු හරි කියනවා නම් කියලා දෙනවා නම් ඒවම් මෙසතන් කියන එක වැරදි කියලා හරි බුදුරන් වහන්සේ හොම දෙයක් නෙවෙයි මේකයි කිව්වේ කියලා හරි කියලා දෙනවා නම් ඉස්සල්ලාම් බලන්නට ඕනේ දැන් එහෙම කියන කෙනාටත් අපටත් බුද්ධ කියන දේ හම්බ වුණේ දැන් බුදුරන් වහන්සේ ගැන හරි මේ මොනවා හෝ දෙයක් හම්බ වුණේ අර දැන් ඒ කෙනායි කියන විග්‍රහය නිසා නෙවෙයිනේ. අතීතයේ ඉඳලම අපට යම් විග්‍රහයක් ආවා. දැන් මේ අපි හිතමු දැන් ගල් ටිකක් ගඩොල් ටිකක් විතරක් තිබ්බනම් අපට බුදුරණවහන්සේ කියලා දෙයක් හම්බෙන්නෙත් නැහැ. අපි හිතමු මේ සාහිත්‍ය මුලේ ඉඳලා කිසි දෙයක් තිබ්බේ නැහැ. ඔය වම් මේ සුතං කියලාවත් මොකක්වත් තිබ්බේ නැහැ. එතනින්ම ඉවරයි. බුදුරණවහන්සේ පිරිනමම බෑම ඔක්කොම ඉවර වෙලා. හැබැයි අර ගල් ගඩොල් ටික තිබ්බට අපට බුදුරණවහන්සේ කියලා හම්බෙන්නේ නැහැ. දැන් ඉන්න මිනිස්සුයෙකුට බුදුරණවහන්සේ කෙනෙක් මෙහෙම හිටියා කියලා විග්‍රහ කරනවත් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒ විග්‍රහයකට හරි මොන දෙයකට හරි යොමු වෙච්ච පදනමක් තියෙනවනේ. ඒක වැරදි කියන්න කලින් පොඩි මොලයක් තියෙන කෙනා මොකද කළ යුත්තේ? ඒක අධ්‍යයනය කරන්න ඕනේ. ඒක වැරදි කියන්න කලින් ඒක අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා වැරදි කියනවා නම් සාධාරණයි. ඔය ඔක්කොම කට්ටිය වැරදි කියන්නේ කොහමද? අධ්‍යයනය කරන්නේ නැතුව Tamanට ගැළපෙන එකක් දැන් විග්‍රහයක් එනකොට. එතකොට එහෙනම් ඒ කට්ටිය ඒ චෝදනාව සම්පූර්ණයෙන් වැරදි විදියට කරන්නේ. අදේ කරපු කෙනාට වැරදි කියලා කියන්න බැරි විදිය ප්‍රතිපදාවක් ඒතුළ තියෙනවා. අධ්‍යයනය කරන කෙනාට. එහෙනම් අපට මේ විදිය අධ්‍යයනය කරන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද? ඒ වගේ දේවල් අහනකොට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. එහෙම හිතවිල්ලක් තාම අපට ඇවිල්ලා නැහැ නේ කියලා. ඒ කියන්නේ එහෙම සමාජයේ සිතුවිලි තියෙනවා. පැවිදි ගිහි ඔක්කොගෙම. එතකොට පැවිදි වුණේ ඇයි කියලා නැත්තම් අපි මේ බුදුරන් වහන්සේ කියලා ලැබුණේ කොහොමද ඇහුණේ කොහොමද කියලා හිතෙන්නේ. ඒක නිදානේ හොයාගෙන යන්න හිතෙන්නේ. දැන් කියන දැන් කවුරු හරි කියනවනම් ඒක පිළිගන්නවා. හැබැයි එයාටත් බුදුරන් වහන්සේ කියලා මක් හරි හම්බලා තියෙනවනේ. ඒක හම්බුනේ කොහොමද කියලා හිතෙන්නේ. ඒ නිසා අද යම්කිසි කෙනෙක් භාෂාව වැරදි කියලා විවේචනය කරනවනම් ඒවම් මේ සුතං කියප එක පිළිගන්න බෑ කියලා විවේචනය කරනවා නම් අතීත දේවල් වැරදි ඔය මතක තියාගත්තා වැරදි මේ අමතක වෙන්න පුළුවන් කියලා විවේචනය කරනවා නම් ඒ විවේචනයේ සාධාරණයි ඒක අධ්‍යයනය කරලා කෙනෙක් කරනවා නම් ඒකනේ ලෞකික තාර්කික අධ්‍යයනය කරලා කෙනෙක් කරනවා නම් විවේචනයේ සාර්ථකයි. නමුත් ඔය කවුරුත් අධ්‍යයනය නොකර කරන විවේචනය ඒකයි තියෙන එකම වෙනස. අහලා බැලුවොත් කවුරුත් අධ්‍යයනය කළා නෑ. මේ පින්වතුන් අහලාදී රිෂ් ඩේවිස් මහත්තයා ගැනනේ මහා උගතෙක්. එතුමා මම දන්න හැටියට ලංකාවට ආවේ මේ ධර්මය අධ්‍යයනය කරන්න නෙවෙයි. මේ ලංකාවේ මිනිස්සු බුදුදහම අතහරින්නේ. ඒ නිසා ඒක ඉගෙන ගන්න කියලා යවන්නේ. මොකද්ද ඕක තියෙන්නේ මොනවද ඕක තියෙන්නේ අඩුපාඩු වැරදි ඔන්න ඕක ඉගෙන ගන්න යවන්නේ. දැන් එතකොට දැන් සුසීම ස්වාමීන් වහන්සේගෙනත් අපි අහලා තියෙනවා ධර්ම හොරගම් කරන්න ආවා කියලා. ඒ රිෂ් ඩේවිස් මහත්තයාත් ආවා කියලා දැනගන්න තියෙන්නේ මේ අඩුපාඩු නැත්තම් වැරදි මොනවා හරි හොයලා මේ දහම කියන්නේ මොකද්ද කියලා හොයන්නේ. එයා පාලි ඉගෙනගෙන සිංහල ඉගෙනගෙන දැන් අර මම ඒක ඇර කියන්නේ වැරදි හරි හොයන්න මේක ඉගෙන ගන්න කියලා. එයා ඉගෙන ගත්තා මේක. ඉගෙනගෙන එයාට හම්බුනේ මොකද්ද? මේ ලෝකේ යම් ශාස්ත්‍රවරයෙක් දෙනවා නම් යමක් දුන්න ශ්‍රේෂ්ඨම දේ දීලා තියෙන්නේ ඒ බුද්ධ දර්ශනේ. මේ ලෝකේ තියෙන සත්‍යයක් තියෙනවා නම් ඒ සියලු සත්‍ය තියෙන්නේ
ඒ බුද්ධ දර්ශනය. අද ලෝකයේ ක්‍රිස් ඩේවිස් මහත්තයාගේ ඩික්ෂනරි, එයාගේ අර්ථකථන මුළු ලෝකෙටම ධර්ම ප්‍රචාරයන්න හේතු වුණා. අර බලන්න ධර්මයේ තුල එකයි බුදුරණවහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙනවා, එව බලව එහි බස් එක ඇවිල්ලා බලව අභියෝග කරන්න පුළුවන් ඕන කෙනෙක්. කිසිම තරකයකින් තොරව අභියෝග කරන්න පුළුවන් ඇවිල්ලා බලව කියලා. ඇයි මේක දෙය තුල තියෙන්නේ තමා තුල සැනසෙනදිය. ඒක නොකර තමයි ඔක්කොමලා කියන්නේ. අපි තම යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ වම් මිසු තමයි වැරදි කියලා තමන් හිතන අදහස. අපි තින් එයා පසේ බුදුහරි සම්බුද්ධ හරි නේද? එතකොට එයාට බුදුරණවහන්සේ ගෞතම බුදුරණවහන්සේ ගැන කතා කරන්න අයිතියක් නැහැ. එතකොට එයාම නිර්වචනය කරනවා එයා බුද්ධයි කියලා. නැත්නම් එයා පච්චේක බුද්ධයි කියලා. ඇයි බුදුරණවහන්සේ කියපු දේ නෙමෙයිනේ කියන්නේ? එහෙනම් පින්වත්නි බලන්න මේ ධර්මයේ අධ්‍යයනය කරන්න ලැබෙන එක කොච්චර, ඒ ශ්‍රද්ධාවත් එක්ක අධ්‍යයනය කරන්න ලැබෙන කොච්චර වාසනාවක්ද. ඉතින් ඒ නිසා අපට ඒ වාසනාව ලැබීම මහ පිනක විපාකයක්. ඒක මුල් කරගෙන අපි මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. හොඳයි, එහෙනම් දැන් ඉවේක කාලයේ තියෙනවා. 12 ඉඳලා 1 වෙනකන් ධර්ම ගැටලු වලට උත්තර සපයන්න පුළුවන්.